නිවීමයි නිරෝධයයි අතර වෙනස නේද බෝවන්සේට තියෙන ප්‍රශ්නේ. මෙච්චර කාලයක් තාපසය කියලා මේක සරල එකක් නේ. කෙසෙල් ගෙඩියක් ඔබ වහන්සේගේ අතට දෙනවා. සීනි කෙසෙල් ගෙඩියක් ඔබ වහන්සේගේ අතට දෙනවා. ඔබ වහන්සේ ඒකේ රස හඳුරනවා ග්ලූකෝස් වැඩි මේකේ. මේක කයට එකතු කළාම මේකෙන් කයේ ගොඩාක් ඒ ග්ලූකෝස් වල සීනි වල ප්‍රශ්න විසඳිලා අපේ කුසගින්න ඉක්මනට නිවෙනවා. ග්ලූකෝස් වැඩි වුණාම කුසගින්න ඉක්මනට නිවෙනවා. ඒ කය අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. මේක මනාකොට තේරුම් අරගෙන මේක වැළඳුවාම වෙන දේ දැනගෙන දැනුත් ඒ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා තියෙන්නේ. මේක ගත්තාම කුමක් වෙනවද? ඒක මේ වෙනකොටත් උදේ පින්දපාත දානෙ වෙලා තියෙන්නේ. එහෙනම් මේක අවශ්‍ය නැහැ. මේක ගත්තා තේරුමක් නැහැ. ඒ අවශ්‍යතාවය මේ වෙනකොටත් සිද්ධ වෙලා. ඒක මේකට ලොකු වටිනාකමක් නැහැ කියලා හරියටම නිවැරදිව දැකලා එක කන්නේ නැහැ. හරියටම නිවැරදිව දැකලා එක වළඳන්නේ. මේකට මොකද්ද කියන්නේ? මේකට මොකද්ද කියන්නේ? නිවුණා. ඒක දැකලා ඒක තේරුම් ගත්තා. තේරුම් ගත්තාම ඕනේ නැහැ. දැන් මේකෙන් වෙන්නේ අරකනේ. ඒක කලින් වෙනවනේ. වෙන එකකින් වෙනවනේ. ප්‍රශ්න නැහැ. ඒක අමාරුවෙන් අත්හැරිය නැහැ. ඒක තේරුම් ගත්ත නැති නිසා ඒක අවශ්‍යතාවය නැති කළා. නිවුණා. කවුරු හරි කනවනම් සාදුකාරයක් දෙනවා. ප්‍රශ්න නැහැ. කවුරු ගත්තර ඒ ප්‍රශ්න නම් අක බලන් ඉන්නේ. නිවුණා. ඔබ වහන්සේට දෙනවා සීනි කෙසෙල් ගෙඩියක්. වෙවුල්නවා ගැ මේක කනකන් ඉන්නම බෑ. අරි ආසාව වාසේ ඒත් කන්නේ නෑ මම මේක කන්නේ නෑ මම අදට කම එතෙන්දලා රකිමු නෑ අද රකින්නවා අදත් රකින්නවා පස්සේ පොඩ්ඩක් එලා යනකල නෑ අදට විතරක් කම ඉතින් කාලා ඉවර වෙලා නැවත සිල් අරගෙන ආයි ඊටපස්සේ දූතාගේ රකින්නකෝ අතටම ගන්නවා බෑ මං කන්නේ ටික වෙලාවක් ගිහිල්ලා ඉතෙනවා කමන්න නැහැ ඉතින් මේ වගේ සිල් කැඩිච්ච අවස්ථා ලස්සයක් විතර තියෙනවනේ ඒ ක්ලාස් එකනේ මේක එතෙන්දලා උදේ ඉඳලා දකින්නවා කියලා ආයේ කර ලිලි ගන්න නැහැ මේක කන්නේ ඕමෝම අර කෙලෙසියත් එක්ක පොර බදලා නැහැ මම මෙච්චර දුර්වල කෙනෙක් කෑදර කෙනෙක් මේක කන්නේම නැහැ කියලා ප්‍රතික්ෂේපම් කරනවා ඒකට මොකද කියන්නේ නිරෝධ කරනවා නිරෝධගාමිනී පටිපදාව කියලා බුදුහාමුදුරු දේශනා කරන නිරෝධ ගාමිනී පටිපදාව. හැබැයි නිවන් පටිපදාව කියලා ලොකුවට මුකුත් දේශනා කරලා නැහැ. මොකද? අවබෝධය තුලින් ඇති වෙන එක නිවීම. පුරුදු කරලා පුහුණු කරලා ඒක නැති කරන එකට කියන නිරෝධය කියලා. පුහුණු කරන්න ඕනේ. නිරෝධ කරන්න බෑ රාගය. නිරෝධ කරන්න බෑ ලෝභය. දන් දීලා පුරුදු කරලා අරක මැඩලලම දානවා. නිරෝධ කරනවා. රාගය අවබෝධ වුණාට නිරෝධ වෙන්නේ නැහැ. විරාගයෙන් දැකලා මේ මගේ සහෝදරිය මගේ නංගි නම් මම මේම දකින්නේ නැහැ නේ. මගේ අම්ම නම් මට මේම පෙනෙයිද? කාන්තාව දකින්න බෑ මට නිදන කාමරේ ඉන්නේ මතකෙට එන්නේ. නෑ මං එහෙම හිතන්නේ නෑ. මගේ සිත එච්චර අපිරිසිදු කරගන්නේ නෑ. මම මගේ අම්මා විදියට දකින්නවා. මේත් මගේ සසරේ අම්මා කෙනෙක් තමයි. මට කිරි දීපු අම්මා කෙනෙක් කියලා මේ විදියට මරක දැකලා නිරෝධයෙන් දැකලා ඒක විරාගයෙන් දැකලා පුරුදු කරලා අරක නැති කරනවා දැන් කිසිම කාන්තාවක් රාගයෙන් පේන්නේ නැහැ. ඇටසකිල්ල තමයි. මේකට කියන නිරෝධ කරනවායි කියලා. නිරෝධයක් අවබෝධයේ තුලින් පාල වෙනවා අඩුයි. නෑ නෙමෙයි අඩුයි. පුරුදු කරලා පුහුණු කරලා විපස්සනා කරලා සුනාත ධාරිත චරාත ධම්මයේ කියන ධර්මතාවය තුලින් තමයි නිරෝධයක් හටගන්නේ. අර සමහර ස්වාමීන් වහන්සේලා දැන් අවුරුදු පහක්ම වනගත වෙලා නිරෝධය වඩනවා. වඩනවා කියන උන්වහන්සේගේ අඩුපාඩු හැම එකටම අදාළ පුහුණුව ලබනවා. අර කැම්ප් එක ඉන්න කට්ටිය කවුරුත් සොල්දාදුව නෙමෙයි. ඒගොල්ල පුහුණුකරුවෝ. පුහුණු කාලයක්. පුහුණුවෙන් පස්සේ තමයි ආ සොල්දාදුවා. එතකන් එයාට තියෙන්නේ ඒ ඇතුලේ පුහුණු කටයුතු කරන්න. නිවීම කියලා කියන්නේ යමක් දැක්කාම තේරුම් ගත්තාම ඒ අවබෝධය තුළින් ඒක අත්හැරෙනවා. ඒක අවශ්‍යතාවය නැති වෙනවා. පරිභෝජනය කිරීමේ ස්පර්ශය කිරීම උවමනාව නැති වෙනවා. ඒකට කියන්නේ නිවීම කියලා. යමක් දැක්කාම යමක් නිවෙනවා නම් ඒ කියන්නේ ඒක අවබෝධයෙන් වෙන දෙයක්. අත්හරින්නම බෑ. අම්මා මතක් වෙනවා, කිරි අම්මා මතක් වෙනවා, වෙවුල්නවා.
ඒත් අම්බ වෙන්නේ නැහැ කතා කරන්නේ නැහැ ඒක ගැන හිතන්නේ නැහැ ඒක පුරුදු කරලා ඒක නැති වෙනවා ඒකට කියන්නේ නිරෝධ කරගත්තා සියලු කෙලෙස් නිරෝධ කරගත්ත උත්තමේ එහෙනම් පුහුණු කරලා කරගත්ත කෙනෙක් හැවුන රාත් වුණා අවබෝධය තුලින් නිවුණා ඒ රාතම වංශයටත් නිරෝධ ගාමිනී පටිපදාවෙන් පුහුණු කළ හැමදේම නිරෝධ කරලා රාත් වෙච්ච රාතම වංශෙත් ආසත් පොළවත් වාගේ වෙනවා ජීවිත කාලෙම නිරෝධ සමාපatti සුවෙන් පිළිනුවම් පාලා තියෙන එක බණපදයක්වත් කියන්නේ නැතුව. හැබැයි බුදුහාමුදුරන්ගේ අඩුව සම්පූර්ණ කළාලු සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ වැඩ වාසය කරනවා නම් යම් කිසි දිසාවක බුදුහාමුදුරේ දිසාව බලන්නේ නැල්ලු. ඒක බලන්න දෙයක් නැහැ ඒක හරි. ඒ තරම් දේශනා කරාලු මුළු ජීවිත කාලෙම කමටහන් දුන්නලු. ශාසනේ කරපිට තියාගෙන උසලාගෙන හරන් ගියාලු. ඇයි නිරෝධ ගාමිනී පටිපදාව තුළ ඒක අවබෝධ කරලා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලාම නැති කරපු නිසා අම්ම කෙලෙසයක්ම අඳුරනවා ඒ කෙලෙසල ස්වභාවය දන්නවා ඒකේ ක්‍රියාකාරණ කරන ක්‍රමවේදය දන්නවා අවු වෙන තැනුත් දන්නවා දුර්වල තැනුත් දන්නවා ඒකට කරන්න ඕන ක්‍රියාමාර්ගයක් දන්නවා ඒ නිසා ඒ නිරෝධ ගාමිනී පටිපදාව තුළින් ඇති වෙන රාතන් වහන්සේ හරි ප්‍රඥාවන්තයි අර උපදම්මපු මණිකක් වාගේ මාපොළවෙන් ගත්ත මණිකයි උපදම්ම මණික දෙකම මණික එකම වටිනාකම. හැබැයි මේක ටික දිලිසෙනා වැඩි. සරිතාම්බරගේ ගුණ කියන වැඩි නෙමෙයි මිනිස්සු. බක්කුල මහා රහතන් වහන්සේගේ ගුණ කියනවට වඩා. එහෙම නේද? හැබැයි උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නේ. ඇයි අරුණාස උපදම උපදමල වැඩි ඒක. නිවීම කියලා කියන්නේ යම් නාම රූපයක් දැක්කාම ඒ දැකීම තුළින් අට ගන්නා වූ අවබෝධය එහෙම නැත්නම් මතු කර ගන්නා වූ අවබෝධය එහෙම නැත්නම් විදර්ශනා කරලා පාල කර ගන්නා වූ අවබෝධය කරගෙන කරන කොටගෙන අත්දැරීම අවශ්‍යතාවය නැති කිරීම වොමනාව නැති කිරීම පරිභෝජය කිරීමේ අයිති කර ගැනීමේ අවශ්‍යතාවය නැති කිරීම ඒකට නිවීම අත්අරින්නම බෑ ඈත් වෙන්නම බෑ කරන්නම බෑ ඒක කොහොමරි කරනවා ඔළුවෙන් ඉටගෙන හරි කරනවා සක්මන් කරන දවස් එකම මාර රාදවල් එකේ කරලා එක නැති කරලා දානවා ඒකට කියන නිරෝධ ගාමිනී පටිපදාව යනවායි කියලා නිරෝධයයි නිවනයි කියන්නේ වචන දෙකක් එක වාගේ තුනක් පුරුදු කරන්නේ ඒකට අනිත් පැත්ත පුරුදු කරන්නේ දෙන්න බැරි දෙයක් නම් මට මේක දෙන්න බෑ මම කොහමද ඒක දෙන්න ඕනේ? ඒක දෙන තැනට පත් කරන්න ඒක දෙන්න බෑනේ. ඒකට අදාළ දේවල් ඒකත් එක්ක තියෙන දේවල් මට ගොඩාක් බැඳිලා නැති දේවල් දෙනවා. අලුත් සරප්පු දෙක දෙන්න බෑ මට. අලුත් සරප්පු දෙක දෙන්න බෑ. නමුත් පරණ සරප්පු දෙක අයින් කරපුවක ගිය අවුරුද්දේ කැඩිලා පැත්තකට දාපුවට ඒකද දෙන්න පුළුවන්. ඒ වගේ මට වමනා නැති මට වටිනාකමක් නැති දේවල් දීලා අර පුහුණුව ලබනවා. නිරෝධය පුරුදු කරනවා. පුරුදු කරනවා. දීලාදී අන්තිමට මේ දෙක නිතර වෙනවා. මේක දෙන්න බෑ දෙන්න විදියක් නෑ. හැබැයි පුරුද්ද තියෙනවා. නමුත් ඒක දෙන්න බෑ. එකක් දෙනවා. දෙකම දෙන්න බෑනේ එකක් දෙනවා. දැන් ඊළඟ එකට මොකද වෙන්නේ? ඒක තනි කවුරුල දාගෙන යන්න බෑනේ. ඒක අකමැත්තෙන් උනත් දැන් දෙනවනේ. අන්න ඒ විදිහට යම්කිසි වස්තුවක් අත්තරින්ද බැරි නම් යම්කිසි ගුණයක් නිරෝධ කරන්න බැරි නම් ඒක කැලී වලට කඩලා කොටසෙන් කොටස අත්තරිනවා. කොටසෙන් කොටස අත්තරිනවා. එතකොටත් අත්තරිනවා. කෙසල් ගෙඩියම දන් දෙන්න බැරි නම් භාගයක් දන් දෙන්න පුළුවන්. භාගය පුරුදු කරපු කෙනාට ඉතුරු භාගය අත්හරින්න එක ලොකු වැඩක් නෙමෙයි. හැබැයි ඒ භාගය අත්හරින්න ඕනේ ආයිසල්ලා. එතකොට ඊළඟ භාගය ගැන අපිට කතා කරන්න පුළුවන්. හැබැයි කෑල්ලක්වත් දෙන්න නැති කෙනාගෙන් අත්හැරීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔබ වහන්සේ අරමුණු කළාම මොනවද අරමුණු වෙන්නේ කියන එකනේ ප්‍රශ්නේ. යමක් අරමුණු කළාම මොනවද අරමුණු වෙන්නේ? ඇස කියන්නේ මමද? මමද? එහෙනම් පේන්නේ මට නෙමෙයිනේ. කන කියන්නේ මමද? නෑ නේද? එහෙනම් ඇහෙන්නේ මට නෙමෙයිනේ. දිව කියන්නේ මමද? එහෙනම් රස දැනෙන්නේ මට නෙමෙයිනේ. කයර කියන්නේ මමද? රිදෙන්නේ මට නෙමෙයිනේ. එහෙනම් මම කියලා කෙනෙක් නැහනේ. එහෙනම් මානකම ලැබුණේ කාටද? ඕම් ප්‍රශ්නයක් ආවා. මම පැවිද්ද ඉල්ලුවා. මට පැවිද්ද දුන්නා. ඒක කාටද පැවිද්ද ලැබුණේ?
ඇබැයි මට තමයි ලැබුණේ මම තමයි පැවිද්දා කියලා මට තියෙනවද නැද්ද දෘෂ්ටියක්? ඒක දෘෂ්ටියක් නේ බුදුහාමර කියන සත්‍ය පුද්ගලෙ නැහැ කියලා. එහෙනම් මම මේ මහණෙක් කියලා මේ නඩත්තු කරන්නේ දෘෂ්ටියක් නේ. ඒක සම්මද මිත්‍යාද? ඒක පස්සේ කතා කරමු. අබ දෘෂ්ටියක් නේ ඒක. එතකොට පුද්ගලයේ සත්‍යයක් නැති තැන මම හිටියාය මම පැවිදිකම ඉල්ලුවාය මට පැවිද්ද දුන්නාය පීටෙව්වාය දැන් මම මහණෙක් කියන එකක් හිතෙනවද නැද්ද මට? හැබැයි මේකක් නැහැනේ. හැබැයි ඉතන නිසා එමක් තියෙනවනේ. දැන් නලල මත සිත තියෙනවා කියලා හිතුවාම එමක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? ඇත්තටම නලල මත සිත නැහැ. මම හිතනවනේ මම මහණෙක් කියලා. ඒ නිසා මානකම තියෙනවනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එයා මහණෙක් කියලා හිතන තාක්කල යාගේ මානකම පීඩනවා. මම පරාජිකවුනේ නැහැ කියලා හිතන තාක්කල් එයාගේ උපසම්පදාව පිරිසිදුයි. මහණෙනි එයාගේ උපසම්පදාව ප්‍රතික්ෂේප කළා නේ. එයා ස්ථිර වශයෙන්ම කියනවා නෑ භාග්‍යතුන්සේ මම පරාජිකවුනේ නැහැ. මම හොරකම් කළේ නැහැ. මම එහෙම කළේ නෑ. ඒ දැඩි විශ්වාසය නිසා එයා පරාජිකවුනේ නැහැ කියන දැඩි විශ්වාසය නිසා බුදුහාමුදුරුවෝ කියන එයාගේ උපසම්පදාව තාම පිරිසිදුයි. ඒක තියෙනවා. ඉතන නිසා ඉතන නිසාමයි තියෙන්නේ. දැන් දැරි වෙලාවත් මගේ සිත විදර්ශනාවේ තියනවා කියලා හිතුවොත් මගේ සිත විදර්ශනා කරමින් සිටිනවා කියලා කිව්වොත් කෝපය දිහා බැලුවත් ඒක විදර්ශනාවෙන් තමයි වෙන්නේ. ඒ කෝපේ අපි කියන මාත්‍ය කෝප තියනවාද? ඔව්. අඳු කෝප තියනවාද? ඔව්. පොඩ්ඩක් ලොකු එකක් වෝනේ. තව එකක් නෑ මීටර ටික ලොකු එකක් වුණේ. තව එකක් නෑ මීටර කොච්චරක් විතර ලොකුද? ඇතුළේදී ස්කම්භය අඟල් 12 වගේ මූර්තියක වගේ රවුමක් වගේ ස්කම්භය. ස්වාමීන් වහන්සේ ඒක කෝප නෙමෙයි අඳු කෝප නෙමෙයි ඒකට කියන්නේ වාජන නෑ මාත්‍ය. මේක පොඩි කෝපයක්. මේක ලොකු කෝපයක් නෑ. ලොකු කෝප කියන එකට ඇකඳ නෑ. මේක නෑ ස්වාමීන් වහන්සේ ලොකු කෝප නෙමෙයි ඒක වාජන මේක. මන්දර පැටලිල නෑ. ඒක ලොකු කෝපයක්. අරිද වැරදිද? මම හිතන විදියටයි ඒක තීරණය වෙන්නේ. එයා ඒ ආයතන තුළ මේක බෝල් කෝපයක් එහෙම නැත්නම් වාදනයක් කියලා බිල් දාලා ඉන්න නිසා එයා කීපත ඒක කෝප කැටගරියට ගන්නෑ. එයා ඒක අඳු කෝපයකින් ලොකු අඳු කෝපයක් විදියට එයා පිළිගන්නෙම නැයි එයා ඒකට උරු නෑ. එයා උරු නෑ. උරු නැති ප්‍රශ්නයක් තියෙන්නේ එතන. අපි හලුතෙන් දකින්න කෙනා කියනවා මේක ලොකු කෝපද මේක පොඩි කෝප. එයාට හුරුයි ඒක. එහෙනම් මම කොයි විදියටද හිතන්නේ? සිත හිතන්නේ ඒ විදියටලු. ආ මිනිස්සයා නම් කෙච්චර සිල්වත් නෙමෙයි කියලා මම හිතනවලු. දැන් සිත හිතන්න පටන් ගත්තලු. ඕම් අර මිනිස්සයා කෙසල් කන ළඟට ගියා හොරකම් කරන්නමයි බලන්නේ. ඇයි සිතත් ඒ විදියටම හිතන්නේ? හරිම සිල්වත් මිනිස්සේ. ඒ මනුස්සයා මීසර කෙසල් කරන බලන්න ඒ සිල්වත් භාවය කොච්චරද කියලා සංඝයාගේ සීල මේ කෙසල් කරන එක ආරස්සා කරනවා. ඒක මුර කරන අය බලන්න කොච්චර සිල්වත්ද කියලා. කවුරුහරි කඩයි කවුරුහරි ගෙනියයි කියලා ඒක පරිස්සම් කරනට ඒට උදේ දානට ඇත්තටම යහුරේ. හැබැයි මම ඉතුයා සිල්වත් කියලානේ. සිත ඒ විදිහට හිතන්න පුරුදු වුණාලු. මම මොනවද හිතන්නේ? සිත ඒකළු හිතන්නේ. මම හිතනවා මගේ සිත විදර්ශනා කරනවා කියලා. දැන් සිත මොනවද හිතන්නේ? නෑ 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 විදර්ශනා කරන්නේ නැහැ. එයා වෙන වැඩක් ඉන්නේ කියලා හිතනවද? නෑ. එයා විදර්ශනාවක් තමයි හිතන්නේ. මම හිතනවා මගේ සිත නලල මත තියෙනවා කියලා. මම හිතනවා සිත දැන් කොයිද තියෙන්නේ? සිතක් කියන ඔව් මම නලල මත තමයි ඉන්නේ කියලා කියනවා. එහෙම උත්තරේ කම්බුණා ගොඩාක් පාරමී පිළිච්චි. මාත්‍ය වයි වගේ ඔව් ඔව් වයි වගේ. ඒක මමත් ඒකමනේ කිව්වේ. ඒක රස්නේ වැඩි මේ දවස්වල. ඔව් ඔව් සම්මත රස්නේ වැඩි. මමත් ඒකමනේ කිව්වේ. ඒ කියන්නේ එහෙම වියක් කියනවා. හැබැයි ආ දන්නේ නැහැ මොකද ඒ ධර්මතාවය කියලා. ඒක මහා ලොකු ධර්මතාවය. සිත මොනවද කියන්නේ? ඒකළු මම කියන්නේ. මම මොනවද කියන්නේ? ඒක තමයි සිත කියන්නේ. පොරෝගෙන නිදාගත්ත කෙනාවයි නිදාගෙන පොරෝගත්ත කෙනාවයි නිදි මත්තෙන් ඉන්නකොට අපිට එකපාරට ගිහිල්ලා හොයන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මෙතන එක්කෙනේ පොරවගෙන නිදාගත්ත කෙනෙක් අනිත් එක්කෙනා නිදාගෙන පොරවගත්ත කෙනෙක්. හැබැයි නිදාගෙන ඉන්න දෙන්න දිහා බලලා අපිට තීරණයට එන්න බෑ කවුද කියලා. කට පරිසම් වුණොත් සිත පරිසම් වෙනවද නැද්ද? කට සංවර වුණොත් සිත සංවර වෙනවද නැද්ද? කායේන වාචා සංවරෝ සාදු.
කය සංවර වුණොත් සිත සංවර වෙනවලු. කට සංවර වුණොත් සිත සංවර වෙනවලු. සිත සංවර වුණොත් කටයි කයයි සංවර වෙනවලු. බැදෙයිද? ඒකේම තමයි සමීකරණය තියෙන්නේ. සමාව වටිනවද? වටිනවා. ගොඩක් වටිනවා. වර්ධට සමාව ලැබෙනවා කියන්නේ ගොඩක් වටිනවා. කොච්චර වටිනවද? සමාව කොච්චර වටිනවද? වරදේ ස්වභාවයට අනුව. වරද ලොකු නම් ඒ සමාව ගොඩාක් වටින එකක්. පොඩි වරදක් නම් සමාව පොඩි වටිනාකමක්. පුංචි දුක් ලැබතක්. කොච්චර ගාම්භීරව අපි සමාව දුන්නත් ඒක පොඩි සමාවක්. ඇයි ඒ? වරද පොඩිනේ. එල්ලුම් ගයි එල්ලන්න යනකොට අධිකරණයෙන් එනවා යට නියෝගයක්. එට උදේ හතර වෙනිදා. එට උදේ හතර වෙනිදා. නිදාස වෙනුවෙන් මෙයා නිදාස් කරනවා කියලා. ඒ සමාවේ වටිනාකම එයාට ඉවස ගන්න බෑ. සමාවට ඒ නිසා මැරෙන්න පුළුවන් එයා. ලනුව දාලා නැ ඇදගෙන වැටලා මැරෙන්න පුළුවන්. මොකද ඒ සන්තෝෂේ දරන්න බෑ. ඒ වටිනාකම දරන්න බෑ. වැරද්ද ලොකු වෙන්න ලොකු වෙන්න. සමාවේ වටිනාකම ලොකු වෙනවා. වැරද්ද පොඩි වෙන්න පොඩි වෙන්න. සමාවේ වටිනාකම පොඩි වෙනවා. සමාවේ වටිනාකම වැඩි වෙන්න දෝනි අඩු වෙන්න දෝනි. අඩු වෙන්න. එහෙම නම් මොනවද කරන්න ඕනි? වැරද්දේ ස්වභාවය අඩු වෙන්න ඕනි. එන්න එන්න වැරදි අඩුපාඩු දුර්වලකම් අඩු වෙන්න ඕනි. නැත්තටම නැති වෙන්න ඕනි. එතකොට සමාව උළඟට යනවා. ඒක ඒ සමාවෙන් වැඩක් නෑ. ඒ වටිනාකමක් නෑ. අද දීපු සමාවෙන් ඉගෙන ගන්න ඕන පාඩම කරන්න ඕන නිදර්ශනාව. අනිත් අයටත් ඒක පැහැදිලි කරලා දෙන්න. හොඳයි. උදෑසන සාකච්ඡාව අපි ඉවර කරනවා. තෙරුවන් සරණයි.